කෙටි විරාමයකින් අනතුරුව නැවතත් අපි ආදරණීය ජීවිතේ වැඩසටහනත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මේ විශේෂාංගයෙන් ඔබට දැනුමට යමක් එකතු කරන්නට තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි සෞන්දර්යත් එක්ක ජීවත් වෙනවා නම්, එහෙමත් නැත්නම් අපි හොඳට පොත් කියවනවා නම්, අපි හොඳට කතන්දර ලියනවා නම්, සින්දු, ඒ වගේම ගීත, නර්තනය, ඒ වගේම නාට්‍ය මෙන්න මේ දේවල් හදාරනවා නම්, ඔබට පුළුවන් මේ පිළිබඳව හැඟීමක් තියෙනවා නම් සාර්ථක මිනිසෙක් වෙන්න. ජීවිතයේ සෞන්දර්යත් එක්ක ගත කරපු මිනිසුන් බොහෝ වෙලාවට හරිම නම්‍යසීදී. අර ඇවිද්ද පය දහස් වටේ කියනවනේ, ඒ වගේ තමයි ඔබ බොහෝ වෙලාවට පොත් කියවලා තියෙනවා නම්, ඒ වගේම තමයි රසවින්දනය කරලා තියෙනවා නම් ඔබට දිගු ගමනක් යන්නට හැකියාව තියෙනවා. ඒ නිසා අපි හිතුවා සෞන්දර්ය පැත්තට චුට්ටක් යන්න. අපි අද කතා කරන්න සූදානම් අපූර්ව පොත් කීපයක් පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්න අපි ආරාධනා කරා මේ පොත් ලේකටගත කරපු සමන් ප්‍රියංකර නම්මුණිගේ මහත්මයාට. ඔහු ජනමාධ්‍යවේදියෙක්, ඒ වගේම තමයි ලේකකෙක්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. සමන් මහත්මයාත් එක්ක අද දවසේදී මේ ඔබතුමා ලියපු පොත් පිළිබඳව කතා කරන්නට අපි සූදානම්. ඒත් එක්කම මේ වැඩසටහන ආරම්භ කරද්දී, මේ විශේෂාංගය ආරම්භ කරද්දී මට අහන්න හිතුණා ඔබ ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්, පත්‍ර කීපයක වැඩ කරලා තියෙනවා, ජනමාධ්‍ය ආයතන කීපයක වැඩ කරලා තියෙනවා. හැබැයි ඔබ එකතකින් ලේකකෙක්. මට අහන්න හිතුනේ දැන් ඔබේ රැකියාව වෙනම එකක්, මේ ලේඛන හැකියාව වෙනම එකක්. හිතුවද කවදා හරි දවසක මම ලේඛකයෙක් වේවි කියන තැන ඉඳලා? කවදාවත් නෑ. ඒක ඇත්තටම මේ මම ගොඩක් බුදුදහම විශ්වාස කරනවා. අපි පෙර සංසාරේ ඉඳලා අරගෙන ඉන්න පුරුදු තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් මට හීනේ තිබුණේ ඇත්තටම කියනවා නම් පුංචි කාලේ ඉඳලා මේ දක්ෂ ගායකයෙක් වෙන්න, වාදක මණ්ඩලයක හොඳ මියුසිෂන් කෙනෙක් හැටියට වැඩ කරන්න ඒ හැකියාව තියෙනවා. ඒක මට පොඩි කාලේ ඉඳලා තිබුණා. මම හිතන්නේ ඒකත් මම අරගෙන ආපු හැකියාවක්. ඉතින් ඒ අනුව මම පුංචි කාලේ බී වික්ටර් පෙරා කියන සර් ළඟට ගිහිල්ලා මම සංගීතය හදාරනවා. ඉන් පසුව සනත් නන්දසිරි මහත්තයාගේ සංගීතය හදාරනවා. එතකොට පාසලේ මගේ හිටපු කේ චාරිසිරි කියලා ගුරුතුමිය, වයිඑම් සුමනසිරි කියන දක්ෂ සිතාර වාදකයාගේ බිරිඳ. ඉතින් මේත් එක්ක මට හීන ගොඩක් තියෙනවා. ඒ හීන එක්ක මම ගුවන් විදුලි සංස්ථාවට ගිහිල්ලා ළමා කාලයේදීම මට මේ හම්බ වෙනවා ගීත ගායනා කරන්න. මට මතකයි මම පුංචි කාලේ කරුණාරත්න අබේසේකර මහත්තයා ළඟට මාව එක්කගෙන ගියන්නේ සෝමදාස ඇල්විටිකල සර්, ඒ අපේ මාමගේ මිත්‍රයෙක්. ඉතින් එක්කගෙන ගියාම මාව බාර දෙනවා. ඉතින් කරුණාරත්න අබේසේකර මහත්ම මාව අතින් අල්ලගෙන තමයි කුමාරතුංග මැදිරියේ ස්ටේජ් එකට නංවලා ගීතයක් ගායනා කරන්න කියන්නේ. මම දෙව්රම් වේරේ කියන ගීතේ ගායනා කරනවා. ඉතින් එතනින් පස්සේ මට බලාපොරොත්තු අලුත් වෙනවා. මම හිතනවා මේ ශාස්ත්‍රයේ ඉස්සරහටම යනවා කියලා. නමුත් අහඹු විදියට මට එක්තරා අවස්ථාවකදී මම පාසල් කාලේදී සංගීත ප්‍රසංගයක් පවත්වනවා ළමයි එකතු වෙලා. ඒකේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට අපි ආරාධනා කරන්නේ ඉස්කෝලෙන් විජය කුමාරතුංග මහත්තයාට. ඉතින් එතුමා මිය යන්නේ අපේ සංදර්ශනයට මාස දෙකක් විතර තියෙද්දි. ඉතින් ඊට පස්සේ කල්පනා කරනවා කොහොමද මේ සංදර්ශනය කරන්න කියලා. අපි ආරාධනා කරනවා සංදර්ශනයේ තවත් මාස කීපයක් ඉස්සරහට දාලා බන්දුල පද්ම කුමාර මහත්තයාට. මොකද එතකොට බන්දුල මහත්තයා මේ විජය කුමාරතුංග මහත්තයාගේ හොඳම මිත්‍රයෙක් බව අපේ සර්ලා දැනගෙන ඉන්නවා. ඒ නිසා ඉතින් අවසානයේදී බන්දුල මහත්තයාගේ ළඟට ගිහිල්ලා මම මගේ සංදර්ශනය සහ මගේ සංගීත හැකියාවන් පිළිබඳව පුංචි නිවුස් අරගෙන ගිහිල්ලා අවසානයේ මම උසස් පෙළ විභාගයෙන් පස්සේ පත්තර කන්තෝරේදීම නතර වෙනවා. ඒ මට ඒ අර මම කවි නිසැඳස් ලියලා මේව පළවෙනකොට මට දකින්න ආසාවට ඔන්න ඔතනදී තමයි මගේ ගමන සම්පූර්ණ වෙනස් වෙන්නේ. හැබැයි මම මියුසික් තාම අතෑරලා නැහැ. නමුත් මගේ අද රැකියාව වෙලා තියෙන්නේ ජනමාධ්‍ය කලාව. ඔව්, ඉතින් හැකියාව සහ දක්ෂතාවයත් එක්ක සමහර වෙලාවට අපි තෝරගන්න රැකියාව වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් හොඳට සංගීතය හදාරපු කෙනෙක්, ජනමාධ්‍යවේදියෙක්. ඒත් එක්කම මම මෙහෙම ඇහුවතින් කවද්ද ඔබ දැනගත්, එහෙමත් නැත්නම් ඔබේ දෙමව්පියන් කියා පුතාට හොඳට ලියන්න පුළුවන්, මේ ඇගයීම කවද්ද ලැබුණේ, ඔබ කොහොමද ඔබ දැනගත්තේ මට හොඳට ලියන්න පුළුවන් කෙනෙක්, මම පොතක් ලියන්න ඕන කියන තැනට කවද්ද ආවේ? ඒකත් හරියම මේ
ලස්සන කතාවක්. ඉතින් මම පුවත්පතට සම්බන්ධ වෙලා මට මේ කවි නිසඳස් ලිව්වට මට රැකියාව හැටියට හම්බ වෙන්නේ පිටු සැලසුම් අංශයේ වැඩ කරන්න. මොකද මට චිත්‍ර අඳින්නත් පුළුවන් ඒ නිසා. ඉතින් පස්සේ කාලෙක මම මේ කවි නිසඳස් සහ මේ මට මතකයි මට පවරනවා රිද්ම අතිරේකේ කතෘතුමා නිහාල් පීරිස් මහත්තය මට පවරනවා මාලනී පොන්සේකා මහත්මියගේ ඉස්කෝලේ කාලය ගැන පුංචි විශේෂාංග ලිපියක් ලියන්න කියලා. මං නම්බර් එක දීලා කතා කරනකොටම ගැහි ගැහි කතා කරන්නේ මාලනී පොන්සේකා මහත්මියත් එක්ක ෆෝන් එකේ. ඉතින් එතුමිය මට දක්වපු ඒ ප්‍රතිචාරයත් එක්ක මගේ අර ගැස්ම නැති වෙලා මම මේ ආටිකල් එක ලස්සනට ලියනවා. මට පුළුවන් උපරිමයෙන් ලියනවා. මේක දැක්කට පස්සේ තමයි මට නිහාල් පීරිස් මහත්තයා දිගටම මේක රිද්ම අධිරේකේ ලියන්න කියලා මට ආරාධනා කරන්නේ. ඉතින් මට එදා තමයි දැනෙන්නේ, මොකද මම දන්නවා ඒ වෙනකොට නිහාල් පීරිස් මහත්තයා කියන්නේ මේ ජනප්‍රිය සංස්කෘතියත් එක්ක හිටපු මේ ඒ කියන්නේ අපේ ඒ කාලේ සමාජය ඇතුලේ හිටපු සුවිශේෂී චරිතයක්. ඉතින් නිහාල් මහත්තයාව මේ සතුරු කරන්න අමාරුයි, බන්දුල මහත්තයා වගේම සතුරු කරන්න අමාරුයි. ඉතින් මට හිතුණා මගේ මොකක් හරි හැකියාවක් තියෙනවා කියලා. ඒ ඇගයීමත් එක්ක මට තවත් මේ ආස හිතෙනවා මගේ අම්මා ඒක දැකලා මට දක්වන ප්‍රතිචාරය. මොකෝ මං පුංචි කාලේ ඉඳලා මම අම්මට හරි ආදරෙයි. අදටත් මම බය නැතුව කියනවා මගේ අම්මට මං හයියෙන් කියන්නේ අම්මගේ අම්මට ගැස්සෙන විදිහට හරි අම්මගේ හිත අවුල් වෙන විදිහට හරි මං වචනයක්වත් අදටත් කතා කරලා නැහැ. ඉතින් ඇත්තට මං ඒ වෙලාවේදී නම් මට හරි අපේ අම්ම ගැන හරි සංවේදීතාවයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් අර ඒ ලැබිච්ච දේත් එක්ක මට හිතුණා මට මොකක් හරි හැකියාවක් තියෙනවා මේකෙන් ඉස්සරහට යන්න ඕනේ කියලා. අද වෙනකොට මට සමාජයේ විවිධ කණ්ඩායම් වලින් සහ විවිධ පාර්ශ්ව වලින් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා මම තෝරගත්ත මාර්ගයනේ වැරදි කියලා. අනිවාර්යෙන්ම ඒ කියන්නේ ඔබ මේ පොත් ලිවීම ඇතුළේ එහෙමත් නැත්නම් මේ ලිවීම ඇතුළේ බොහොම තෘප්තිමත් කෙනෙක්. ඇත්ත වශයෙන්ම. අපි මෙතුමගේ පොත් පිළිබඳව කතා කරන්නට සූදානම් නේ. මට ඉස්සෙල්ලම හිතුණා මෙන්න මේ පොත පිළිබඳව කතා කරන්න. ඇදහිය නොහැකි සත්‍ය කතා. දැන් සමහර දේවල් තියෙනවා අම්මෝ මෙහෙම වෙන්න පුළුවන්ද කියලා හනේවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි පොතක් ලියද්දී අපිට නිර්මිත කරලා පොත් ලියන්න පුළුවන්, එහෙමත් නැත්නම් තව පොතක් කියවලා, එහෙමත් නැත්නම් අපි හදපු කතාවක් මේ විදිහට අපිට පොත් ලියන්න පුළුවන්. දැන් මට අහන්න හිතුණා මේ පොත කොහොමද අපි මේ ලිව්වේ කියලා කතා බහ කරමු. ඇත්තටම ඇදහිය නොහැකි සත්‍ය කතා හොයාගත්ත දේවල්ද, එහෙමත් නැත්නම් ඔබ දැකපු දේවල්ද? නෑ, මේ සේරම මං හොයාගත්ත දේවල්. මේ එක ඔය ඇදහිය නොහැකි සත්‍ය කතා පොතේ තියෙන අඩංගු එක කතාවක්වත් මම ගොතලා ලියපු කතා නෙමෙයි. සමහර චරිත අදටත් ජීවතුන් අතරේ ඉන්නවා. මම පොඩි උදාහරණයක් කියන්නම් උපේක්ෂා. අපි අහලා තිබුණා බෞද්ධ සංස්කෘතිය ඇතුළේ බෞද්ධ චරිත කතා නැත්නම් ජාතක කතා ඇතුළේ අපි අහලා තිනවා මාතුපෝසක ජාතකය. එදෙන් අපි ඒ දවස්වල පුංචි කාලේ අපි හිතනවා බුදු අපේ බෝසතාණන් වහන්සේ අම්මාව තියාගෙන මුහුදේ පීනවයි කියනවා. මේක වෙන්න පුළුවන් වැඩක්ද, කොහොමද මේක කරන්න කියලා. හැබැයි සුනාමිය වෙලාවේදී මේ කතන්දරේ ඒ විදිහටම ඇත්තටම වෙනවා. තලාවේ ගුරුතුමියත් තමන්ගේ පුතත් එක්ක කෝච්චියේ එනකොට ගාල්ලේ ඉන්න පුතාව බලන්න, නාවික හමුදා කඳවුරේ ඉන්න පුතාව එනකොට පැරෑලියේදී කෝච්චියේ පෙරලිලා අම්මගේ ජීවිතයේ අනතුරටපත් වෙනකොට මේ වෙනකොට අවුරුදු 19ක් විතර වයසෙ හිටපු පුතා තමන්ගේ අම්මව කරේ තියාගෙන පීනනවා. ඒ පීනපු පුතාගේ ඒ ධෛර්යය සහ ඒ විඳ වේදනාව දැක්කපු අම්මා පැරෑලිය පන්සලට ගිහිල්ලා සිහිය ආපු හැටි කරන්නේ මුළු පරිසරයටම ඇහින්න හැමෝටම ඇහින්න කෑ ගහලා වැඳලා දනිස් දෙක බිම තියලා වැඳලා පුතාට කියනවා පුතේඹ මතු බුදුවියන් කියලා. ඉතින් මේවා අපිට අදාහ ගන්න බෑ. මෙහෙම අම්මා කෙනෙක් ටීචර් කෙනෙක්, එයා උගත් ගැහැණියක් පුතාට වැඳලා මෙහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද කියලා පුතා අඬනවා. උපේක්ෂා අදටත් මම දකින්නේ ඒ අම්මයි පුතයි අතර තියෙන බැඳීම. තලාව ප්‍රදේශයේ ගොඩක් අය දන්නවා ඒ අම්මවයි පුතාවයි. එතකොට මේ අම්මා සුනාමියට 15 වසරක් ඉගෙනකොට
මේ අම්මා ගමේ පන්සලේ පුතාගේ උසට මාතුපෝසක ජාතකයේ චිත්‍රේ අන්දනවා. මේ සිද්ධිය මතු මතුත් දකින දකින අයට මේක මේ 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 පුතාගේ අගේ පෙන්වන්න ඕන නිසා. ඉතින් මට නිතර කතා කරනවා, අදටත් කතා කරනවා. ඉතින් දැන් මේවා ඇත්තම අදාහ ගන්න බැරි චරිත තමයි අපේ අතර තියෙන. අනිවාර්යෙන්ම දැන් මේ ඔබතුමා මේ කතා කරන මොහොතේදී මම මේ පොත දිහා චුට්ටක් බැලුවා. මේ සුනාමිය ආ මොහොතේ ගාල්ල බස් නැතුම් පොලේ එල්ලී සිටිය තරුණිය. සාමාන්‍යයෙන් අපි ජනමාධ්‍ය වලින් දැක්ක කතාවක්, ඇත්තම සත්‍ය කතාවක්. ඒකත් එක ටිකක් වෙනස් වෙනවා. මෙන්න මේ කතාව. පිරිමියෙකුසේ වෙස්වලාගෙන වසර එකහමාරක් තිස්සේ තරුණියක් සමග යුග දිවියක් ගත කළ ගැහැණියක්. ඇත්තම වෙන්න පුළුවන්ද කියලා හිතන කතාවක් තමයි මේ සත්‍ය කතාවක් දියලා තියෙන්නේ. තව මම දැක්ක කතාවක්, එකම වෙලාවක මෙලොව ඉපදී එකම වෙලාවක අවසන් ගමන් ගිය නිවුන් සොහොයුරිය. මට අහන්න හිතන මේ තව කතාවක් තියෙනවා. පිරිමියෙකුසේ පෙනී සිටිමින් දීඝ කන අපූරු ගැහැණියක්. මෙවැනි බොහෝ කතා මේ පොතේ අඩංගුලා තියෙන. ඇත්තටම මේ පොත දැක්කම කියවන්න ආස හිතෙන වාක් තමයි මටත් දැනෙන්නේ. කොහොමද මේ කතාව මේ පොත ගොඩනගන කතන්දර ටික හොයාගත්තේ? මගේ පත්තර ජීවිතේ, මගේ ජනමාධ්‍ය ජීවිතේ මම කවදාවත් කාර්යාලය ඇතුළට ගොනු වෙලා හිර වෙලා වැඩ කරපු ජනමාධ්‍යවේදියෙක් නෙමෙයි. මං මුළු කාලයේම මගේ අදටත් මං කැමති ඇවිදින්නේ. ඉතින් මං ලංකාවේ නොගිය තැනක් නැහැ. එක්තරා කාලයක මම හමුදාව සහ LTT එක දැනුවත් කරලා කුටි කඳවුරක පවා මං දවස් 3ක් හිටියා. මට ඌමනා වුණේ මේ දේවල් කොහොමද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් ජනමාධ්‍යවේදියෙක් කියන්නේ අපි යම්කිසි දෙයක් අහලා එහෙම නැත්නම් අපිට නිකන් ලැබෙන තොරතුරු ඔස්සේ මොකක් හරි දෙයක් ගොඩනගන එකක් නෙවෙයි. අපිට ජනමාධ්‍යවේදියෙක් වුණාම අපි හොයාගන්නේ ප්‍රවෘත්තිය ගැන වුණත් අපි වග කියන්න ඕනේ. අපි හොයන්න ඕනේ ඒක ගැන. ඒක ඇත්තද කියලා අපි බලන්න ඕනේ. අපිට ඒක ඇත්තයි කියලා ප්‍රත්‍යක්ෂ වෙන කරුණු අපිට එන්නේ නැත්නම් අපි මේක පාවිච්චි කරන්න හොඳ නැහැ. ආවොත් තමයි අපි පාවිච්චි කරන්න ඕනේ මේක ඇත්ත කියලා. ඉතින් ඔය දැන් උපේක්ෂා මතු කරපු ඔය පිරිමියෙක්සේ වෙස්වලාගෙන අවුරුදු එකහමාරක් දීකාපු ඒ තරුණිය, අවුරුදු 24ක තරුණිය, අවුරුදු 16ක පුංචි කෙල්ලෙක් තමයි බිරිඳ විදියට ඉන්නේ. මේ දෙන්න පිරිමියා හැටියට හිටපු තරුණිය පෙන්වන්නේ නැහැ කොයිලාකවත් මේ තමන් ගැහැණියක් කියලා. ඉතින් මේක හොයන්න මම යනවා මේ මාරවිල මේ පිරිමියා වගේ ඉන්න වෙස්වලාගෙන ඉන්න කොල්ල මේ කෙල්ල වැඩ කරපු පොල්වත්තට. ඒ පොල්වත්තේ මහත්තයව හම්බ වෙනවා, ඉන්දික කියන මහත්තයව. ඊළඟට මම වෛද්‍යවරුන්ව හම්බ වෙනවා. ඊළඟට මම යනවා මෙයාගේ මහගෙදර තියෙන වැලිකන්දේ. මම වැලිකන්දර ගිහිල්ලා අම්මගෙන් අහනවා මේ පුංචි දවස්වල ඉඳලම මෙයා පිරිමියෙක් හැටියට හිටියද කියලා. ඉතින් මගේ තොරතුරු ගොඩක් එකතු කරලා මහන්සි වෙලා තමයි මම මේවා එළියට දාන්නේ. ඒකේ වගකීම් මම ගන්නවා. මම උසාවි ගියා අවුරුදු එකහමාරකට දෙකකට කිට්ටු වෙන්න උසාවියේ මේ සම්බන්ධව පරීක්ෂණ සිදුවෙන විදිය බලන්න. ඉතින් ඒ ඔක්කොමත් එක්ක තමයි කතා ලියන්නේ. එහෙම නැතුව අපිට එළියට දාන්න බෑ වගකීමක් නැතුව. මම අදටත් කියනවා මම හොයාගත්ත කිසිම දෙයක මං අසත්‍ය එළියලා නැහැ. ඉතින් බොහොම ලස්සන කතා පොතක් අපිට කියවන්න පුළුවන් නම් හොඳයි කියලා ඔබට ආරාධනා කරනවා මෙවැනි පොත් කියවන්නට. ඒ වගේම තමයි අපි කතා කරමු ඔබතුමාගේ මල් හීන පොත පිළිබඳව. ඔව්. ඕකත් මේ ලස්සනම කතන්දර දෙකක් මම එකට එකතු කරලා ලියපු කතාව. එක කතාවක්. ඒ කියන්නේ මම කතන්දර දෙකක් එකට එකතු කරනවා. මොකද මේ හේතුව මට එක්තරා වෙලාවකදී හම්බ වෙනවා මේ ළමා නිවාසික ඉන්න දරුවෙක්ව අවුරුදු 16 වුණාට පස්සේ ළමා නිවාසයෙන් එළියට යන්න ඕනේ. එළියට යන දරුවා ඒ කියන්නේ නීති අනුව, රටේ නීති අනුව එයා යන්න ඕනේ තියාගන්න බෑ. එයා හොයනවා එයාගේ ඇත්ත අම්මව කවුද කියලා. ඉතින් මම මේ කතන්දරේ ලියනවා රිද්මාතිරේකේට. අම්මා කෙනෙක් කතා කරන ඕස්ට්‍රේලියාවේ ඉඳලා. ඉතින් මේ අම්මයි මේ පුතයි අතර තියෙන කතන්දරේ ඇතුළට මම මේක ලස්සන කරන්න ඕනේ තව එකක් එකතු කරනවා. මේ තරුණයාගේ ආදර කතාවක්. ඒ ආදර කතාව ඇතුලේ තියෙන සමහර දේවල් එක චරිතයක් එයාට සම්බන්ධ චරිතේ. අනිත් චරිතේ මම ගන්නේ ඒ වගේම බදුල්ලේ මම ගිය වෙලාවේ නායයාමක් වෙච්ච වෙලාවක මම තොරතුරු වාර්තා කරන්න ගිය වෙලාවේ අම්මා කෙනෙක්
තමන්ගේ ගෑනු ළමයා සම්බන්ධව කියන කතාවක්. ඉතින් ඒ කතන්දර දෙක එකට එකතු කරලා තමයි මම මල්හින කතන්දරේ ගොඩනගන්නේ. ඔව් මල්හින කතන්දරය ගැන කතා කරනකොට මට මෙන්න මේ චූටි දෙය කියන්න හිතුණා. මල්හින මගේ පළමු නව කතාවයි. මීට වසර 4කට පමණ පෙර ලක්බිම ඉරිදා සංග්‍රහයට අයත් රිද්මතිරේකේ මල්හින සතිපතා කොටස් වශයෙන් පළවිය. මේ තමයි ඔබතුමාගේ පළවෙනි නව කතාව. ඔව්. ඉතින් මම ඒකයි කිව්වේ අර මේ කතන්දර දෙක එකට එකතු කරලා ලියනකොට මට මේ අමුතුවෙන් වැල් වටාරම් වුමනා වෙන්නේ නැහැ. මම උපේක්ෂා මේ මං ගැන අධ්‍යක්ෂයෙන් කතා කරනවා නෙමෙයි. මං සමහර වෙලාවකට හිතෙනවා අපේ ස්ටෙලි නාටි සහ සිනමා නිර්මාණ දිහා බලනකොට මීට වැඩිය කොච්චර හොඳ කතන්දර මම ඇවිදලා හොයාගෙන තියෙනවද කියලා. ඒවා අපේ සමාජය ඇතුලේ සිද්ධ වෙන ඇත්ත කතන්දර. ඉතින් ඒ කතන්දර වල තියෙන සුන්දරත්වය සහ ඒකෙන් දෙන පණිවිඩය, ඒකෙන් අපි ඉගෙන ගන්න ඕන දේවල් ඇත්තටම ටෙලි නාට්‍ය අතිබහුතරයක් ටෙලි නාට්‍ය වල මම දකින්නේ. ඒවා ගොතලා ලියන හින්දා වෙන්නේ ඇති. නමුත් සැබෑ ජීවිතයේ අපි කාගේවත් ඇතුළට රිංගලා බැලුවොත් ඔබේ මගේ අපි හැමෝගෙම තියෙන සමහර දේවල් ටෙලි නාට්‍යකවත් චිත්‍රපටයකවත් වැඩිපුර දකින්න හම්බෙන්නේ. අනිවාර්යෙන්ම ඔබතුමාගේ මේ පොත් තුනම සීමා සහිත MD ගුණසේන සහ සමාගමේ හෘදයාංගම තිළිණයකි කියලා තියෙනවා. මේක ටැග්ගක් විදියට මුද්‍රණය කරලා ලබා දීපු පොතක්ද? ඇත්තටම MD ගුණසේන සමාගම විශේෂයෙන් ජයම්පති මහත්තයා මට කතා කළා. සහ අපේ හිතමිතුරිය තනුජා කතා කරලා මට මේ සම්බන්ධීකරණේ ගොඩනගලා මේ පොත් කීපයක් අපි කරමු කියලා යෝජනා කරා. ඉතින් එක් පරම ග්‍රන්ථ තුනක් එළි දක්වන්න ඔවුන් කටයුතු කරා. මම හිතන්නේ ඒක ජනමාධ්‍යවේදීකට නැත්නම් ලේඛකයෙකුට හම්බෙන සුවිශේෂී අවස්ථාවක්. මම මේ අවස්ථාවට හිසනමා ගෞරව කරනවා අදටත් MD ගුණසේන සමාගමට. අනිත් එක මේ MD ගුණසේන සමාගමේ මේ ගුරුළු ගෝමි කියන ලෝගෝ එකට මම හරි ආසයි. ඉතින් ඔබටත් පුළුවන් මේ ලෝගෝ මේ ඇප් එකට ගිහිල්ලා මේ පොත් ඕනනම් ebook තියෙනවා කියවන්න පුළුවන්. මේ හැම එකක්ම මගේ පොත් විතරක් නෙමෙයි, එයා එතනින් MD ගුණසේන සමාගමෙන් එළි දක්වන හැම පොතක්ම වගේ කියවන්න ඕනම් පොතක් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්. ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි MD ගුණසේන ගුරුළුගොමි ඇත්තටම ඒ ලෝගුවත් එක්ක එළියට එන ග්‍රන්ථ. මම හිතනවා මේ මගේ පැත්තෙන් කතා කරොත් මටත් ලොකු ගෞරවයක් කියලා. මම හරි ආසම සහ මම කැමැතිම ග්‍රන්ථ මුද්‍රණ ආයතනයක්. ඉතින් මට අදටත් මගේ ගෞරවය වුණට තියෙනවා. ඉදිරියේදීත් මම හිතනවා තවත් ග්‍රන්ථ කීපයක් මේ හරහා අපි එළි දක්වන්න කටයුතු කරමින් ඉන්නවා. මේ පහුගිය වසරේ ඉඳලා අපි කතා කරනවා, නමුත් මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතනදී උපේක්ෂා දැනට හිරබත් කන නැත්නම් හිර ගෙදර ගත කරන රංජන් රාමනායක කියන අපේ හිතවත ආදරණීය අයියාගේ සොහොයුරාගේ ජීවිත කතාව මම එක්තරා වකවානුවක රැජින පුවත්පත වෙනුවෙන් ලියනවා. කොටස් 86ක ජීවිත කතාවක්. ඒකත් ග්‍රන්ථයක් හැටියට එළි දක්වන්න හිතාගෙන ඉන්නවා. ඔබ දැකලා නැති, ඔබ අහලා නැති රංජන් රාමනායක කියන ඒ සුවිශේෂී මිනිසයාගේ ජීවිත කතාව ඇතුළේ තියෙන තොරතුරු ගොඩක්, සංගවිච්ච තොරතුරු ගොඩක් ඒකේ තියෙනවා. තවත් අලුත් පොතක් ඔබ වෙනුවෙන් තිල්ල කරන්න සූදානම් මෙන්න මේ විදිහට. මට තව චුට්ටක් තව පොඩි විනාඩියක් දෙන්න. මේ මෑතකදී මම එළි දක්වනවා MD ගුණසේන සමාගමේ මුද්‍රණයක් හැටියට එළි දක්වනවා මේ මාතර ෆ්‍රීලන් අධිපතිතුමාගේ ලයිෆ් ස්ටෝරි එක, ජීවිත කතාව. මම හිතනවා මේකත් වෙළඳ පොලේ විකුණන්න මේ වෙද්දි තිබුණත් නැතත් හොයාගෙන කියවන්න ඕන පොතක් කියලා. මොකද හැදෙන මනුස්සයෙකුට ව්‍යාපාරයෙකුට අවංක වෙලා, තමන් අවංක වෙලා ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද කියන පණිවිඩය තියෙනවා. ඉතින් මං ගරු කරනවා එතුමාට. එතුමාගේ අවසාන ඉල්ලීම වෙලා තියෙන්නේ දරුවන්ගෙන් තමන්ගේ තමන් නිෂ්පාදනය කරන දේවල් වලට වසවිස මික්ස් කරන්න, මේ එකතු කරන්න එපා කියලා. ඉතින් ඒ ලයිෆ් ස්ටෝරි එක ඇතුළෙත් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා.
ඔව් අපි කාල වේලාවත් එක්ක අපි අවසාන පොත පිළිබඳව කතා කරන්න සූදානම් ගීයක සැඟවුණු ඇත්ත මේ පොත මම පෙරලලා බලනකොට කියවලා බලනකොට බොහොම ප්‍රසිද්ධ නම් කීපයක් සහ බොහොම ප්‍රසිද්ධ අපි සාමාන්‍යයෙන් නිතර දෙවේලේ අහන ගීත බොහෝ ප්‍රමාණයක් මේ පොතේ තියෙනවා මොකක්ද මේ පොත ඔව් දැන් මේකත් මම රිද්ම අතිරේකේටම ලියපු වෙනස්ම විදිහේ ලිපි මාලාවක් මට ඕකේ උමනා වුණා මේ සින්දු ගැන හැමෝම කතා කරනවා ප්ලීස් සමහර සින්දු මේක නම් ආර කතාවක් මේක අදාහගන්න බැරි සිද්ධියක් මේ ලියලා තියෙන කියලා කියනවා ඉතින් මට ඔය හින්දාම හිතුණා මේ ගීතවල ලේඛකයෝ කියන්නේ ගීත ලියපු පද රචකයෝ හම්බ වෙලා මේ ගීත ගැන හොයන්න ඉතින් එතනදී සමහර ගීතවල තියෙන ඇතුල් පැත්ත අරගෙන කතා කරනකොට උපේක්ෂා පුදුම හිතෙනවා මේ අතර මේ කාල වේලාව නෑ නැත්තම් මම මේ ගීත කීපයක් තෝරා අරගෙන කියනවා නමුත් ඔබ අහල හුරුදු දැන් දෙවිනි බුදුන් ලෙස කියන ගීතය ඇහුවත් එතකොට හිරුට අයිතිසේ ලෙස හිරු පවසනවා කියන ගීතය අරගෙන බැලුවත් එතකොට දිවුල්ගණී මහත්මයා මේ අපි නිකන් ගායකයෝ හැටියට ගත්තොත් දිවුල්ගණී මහත්තයාගේ ගීතද විටවත් නායක මහත්තයාගේ ගීතද සුනිල් ඉදිරිසිංහ මහත්තයාගේ ගීතද ඔහොමම මේ අහලා පුරුදු රස විඳපු ගීත බොහොමයක ඇත්තටම ඒ කතන්දර ඒ ගීතේ මුසු වෙච්ච කතන්දර තමයි ඌ ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ වැඩිම ඉල්ලුමක් තියෙන පොත වෙලා තියෙනත් ඔබ තමයි. ඔව් ඇත්තටම දැන් සමහර ගීත තියෙනවා අපි ගීතය අහන විතරයි ගීතයේ තේරුම දන්නේ. බොහෝ වෙලාවට අපි නොදන්න ගීතවල බොහෝ තේරුම් තියෙනවා කියලා හිතෙනවා. අපි සාමාන්‍යයෙන් හිතනවට වඩා බොහෝ තේරුම් තියෙනවා කියලා හිතෙනවා මේ දැන්. මේ ගීතය ගැන මම චුට්ටක් කියන්නම්. පාරු පාලමින් ගීතය ලියුනේ කොළඹ නගරයේ ආශ්‍රිත කරුණු සොයද්දී. ඔව්. දැන් ඔයක මේ අපි දැන් කයිමන් දොරකඩ කියන ඒක අපි අහලා තිනවනේ අහලා තිබුණාට ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඔතන ඒ දවස්වල සිද්ධ වෙච්ච වෙළඳ කටයුතු ඒ කියන්නේ මේ අපේ අධිරාජ්‍යවාදී සමයේ අපිට මේ වගේ ගමනාගමන පහසුකම් තිබුණේ නැහැනේ. එතකොට අපි පාරු පාලම පාරුව තමයි අපි යොදාගන්නේ මේ හැම දෙයකටම. ඉතින් ඒ ආශ්‍රිතව ගොඩ නැගෙච්ච ඒ පරිසරය ඒ පසුබිම තමයි ගීතයකට මුසු වෙන්නේ. ඉතින් මේ මම ලියපු මේ සටහන පොත හොයාගෙන හරි නැත්නම් හරි ebook වලින් හරි කියවන්න පුළුවන් නම් ඔබට එදා සමාජය එදා පරිසරය ගැන චිත්‍රම වෙන්න පුළුවන් මේ ගීතය අහනකොට අර කතන්දරයත් අපි දැනගෙන හිටියන. ඉතින් මේ වගේ මේ හොඳ තොරතුරු ලස්සන තොරතුරු ওই ගීතවලට ගැබ් වෙලා තියෙනවා. ඔව් ඉතින් අද අපිත් එක්ක මේ විශේෂාංගයත් එක්ක එකතු වුණේ ප්‍රවීණ ජනමාධ්‍යවේදී ලේඛක සමන් ප්‍රියංකර නම්මුණිගේ මහත්මයා. ඉතින් පොතත් එක්ක බොහෝ ජීවිතයට වටින තොරතුරු එවන් නැත්තම් ඔබ නොදත් තොරතුරු බොහෝ ප්‍රමාණයක් එතුමා අපිත් එක්ක එකතු කරා ඒ වගේම බෙදා හදාගත්තා. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ආයුබෝවන් අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට තවත් දවසක ආරාධනා කරනවා තවත් පොතක් එක්ක ඉන්න අපිත් එක්ක කතා බහ කරන්න අලුත් පොතක් නිර්මාණය කරන්න ශක්තිය දරි ලැබේවා කියලා ඉල්ලන ගමන් අපි සූදානම් වැඩසටහන අවසන් කරන්නට අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ මේ මෙතුමගේ ගීයක සැඟුණු ඇත්ත පොතේ පුංචි ඔබ දැකලා තියෙන බහලා තියෙන ගීතයේ කොටසක් එක්ක සිතු පැතු සැමදේ නැහැ ඉටු වෙන්නේ ලොව අපි පතන ලිසින් මතු එක් වෙනතුරු යලි වෙන් වෙමු අපි ඔබ හට ආයිබෝවන් ආයිබෝවන් අපි ගිහින් එන්න අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.